And now, live at 12. අයිබෝවන් අදත් අපි සූදානම් ගත වෙන දවසේ සිදුවෙන හැම දෙයකම ඇත්ත වගකීමෙන් යුතුව ඔබට පවසන්න අදත් live at 12 සමගින් ඔබ හමුවුණ මම සජිත් රණසිංහ මම විද්‍යා මාර්ගයේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ඉදිරි දින කිහිපය තුලත් ප්‍රදේශ කිහිපයකට තද වැසි පිට පළාත් වලින් කොළඹට අද සිට විශේෂ ප්‍රවාහන සේවා නිවාඩු අවලංගු කළා බස් අත 6200ක් පමණ අපි පළාත් තුල ධාවනයට එක්කලා තිනවා කන්තලේ ගැටුමට මැදි වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. මේ අතර කොළඹ සිට පිටපළාත් වලට ධාවනය වන ලංගම බස් රථවල ඊයේ පැවති හිඟය මේ වන විට යථාතත්වයට පත් කර තිබෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් ක්‍රියා කර තිබෙනවා. මේ අනුව විශේෂ පෞද්ගලික බස් රථ සේවා මෙන්ම ලංගම සහ දුම්රිය සේවාවන්ද අද දිනේ පුරා ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියද පිටපළාත්වල සිට කොළඹ දක්වා විශේෂ රථවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ මාසේ 21 වෙනිදා දක්වා බස්නායර පළාත තුළ පිහිටි බස් නොදුම් පොළවල් 56ක් කේන්ද්‍ර කරගනිමින් පළාතේ බස් ධාවනය අපි විධිමත් කරලා තිනවා මේ විධිමත් කිරීමේදී අපේ නිවාඩු ගන්නලා තියෙන බස් අත තිනවා ඒ නිවාඩු අවලංගු කරලා තිනවා නිවාඩු අවලංගු කරලා බස් අත 6200ක් පමණ අපි පළාත තුළ ධාවනයට එක්කලා තිනවා මේ ධාවනයට එක්කලා තියෙන සෑම මාර්ගයක්ම විශේෂයෙන්ම මාර්ග 475ක් පමණ මේ අවුරුදු සේවා ක්‍රියාත්මකයි. ඒ අටවතු අධීක්ෂණය කිරීම සඳහා අපේ ප්‍රාදේශීය කළමනාකරුවන් එවැගේම ධාවන කළමනාකරුවන් යටතේ අපි ඒ අවශ්‍ය කටයුතු කරනවා. මේ අතර මගින්ට සිදුවන අපහසුතා පිළිබඳව දැනුම් දීම සඳහා මේ කාලය තුල විශේෂ දුරකථන සේවාවක්ද ආරම්භ කර තිබෙනවා. සමහර අවස්ථාවන් වලදී මේ කාලය තුල සමහර බස්වල ටිකට් පතට අමතරව වැඩිපුර ගණන් අය කරන අවස්ථාවන් බස්නායර පළාත් තුල අපිට දැකලා තියෙනවා. ඒ නිසා මගේ ජනතාවෙන් අපි ඉල්ලා ඉන්නවා බස්නායර පළාත් තුල ගමන් කරන බස් රථයක එහෙම වැඩිපුර මුදල් අය කරොත් අපිට කතා කරන්න අපි පැය 24 පුරාම විවෘත කරලා තිබෙන දුරකථන අංශයක් තියෙනවා. ඒ දුරකථන අංකය 0112 860 කියන දුරකථන අංකයට ඕනම මගී ජනතාවකට කතා කරලා දැනුම් දෙන්න පුළුවන් අපි ඒ ලැබෙන පැමිණිලි අපි එසනින්ම විභාගයට ලක් කරලා අදාළ ආයතන විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා උත්සව සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවද පිටපළාත්වල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය සේවා ආරම්භ කර තිබෙනවා ආපසු එන මගීන් සඳහා 17 19 21 යන දිනවල බදුල්ලෙන් කොළඹ කොටුව බලා දුම්රියක් ධාවනය කරනවා බදුල්ලෙන් पेर नमे विशिपाट पिटत्न दुम्रिया कोलम को हतई तीस नमी लंगावेन मतरी दास पिटत्न दुम्रिया मरदा अंट मतरी पेर नमे काल पिटत्न दुम्रिया मरदा अंट दुलाई हतरीट लंगावेन मतरी पत्सुर हतरीट पिटत्न ग्रामी दुम्रिया मरदा लंगावेन हई हतरी साइट गालिंग मरदान बला पिटत्न दुम्रिया पसुर इकाई काल्ट मरदा अंट पसुर तुनाई पनाहाट लंगावेन विशी अट वेनका पेर नमेट नगरांतरी ग्रामी दुम्रिया पिटत्न महानूर लंगावेन कुला तीस विशी अट वेनका महानूरी पिटत्न हतराई पनास्पहाट नगरांतरी श्री ग्रामी दुम्रिया कोलम कोटूट हतई तीहट लंगावेन කෙසේ වෙතත් කොළඹ සිට ගම්බිම්බලා යාමට ඊයේ දිනේද සැලකිය යුතු ජනතාවක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පළට පැමිණීම හේතුවෙන් බස් රථවල තරමක හිඟයක් දක්නට ලැබුණා. පොළොන්නරුව, හැටන්, බහනුවර, බදුල්ල, ගාල්ල, මාතර සහ කතරගම යන ප්‍රදේශ බලා ධාවනය වන බස් රථවලයි මෙලෙස හිඟයක් පැවතුනේ. කෙසේ වෙතත් එම බස් රථ හිඟය පසුව යථාතත්වයට පත් කළ බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ලබන 13 වෙනිදා දක්වා ප්‍රබල අකුණු සහිත තදවැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. තද සුළඟක් සමග ගස් කඩා වැටීමෙන් කොළඹ හා කලුතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ඇනහිට තිබූ විදුලි බල සැපයුම මේ වෙන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.
प्रदेश किहिपेक ईये वर्षावत् समग तद सुलंगा खटगत्ता सुलंग तत्व हेतुवेन प्रदेश किहिपेक विदुली रहन मतट गस कडा वेटीम वार्ता वुना मे हेतुवेन कोलंब कलुतर ऐतुलु प्रदेश किहिपेकट विटिन विट ईये विदुली बलय एन हिटिया कोट्टाव होमाकम पन्नीपिटिय पादुक्क होरन अविस्सावेल्ल मीपे ऐतुलु प्रदेश रसकट मेलेस विदुलिय विसंदवीम वार्ता वुना केसे वितात बहु स्थानवल विदुलि बलय यली यथा तत्वेट पत् किरीमट विदुलि बल मंडलय पियवर केन तिबेनपा मेत्र दिवे बहु प्रदेश बलट इदिदीन किहिपेतुलद प्रबल अकुणु सहित तद वेसी एतिविय हेकि बवट कालगुणु विद्या देपार्तमेंतुव अनावेकि पल करनपा सबरगमु ऊव मध्यम दकुण बसनाहिर उतुरु मेदहा वयंब पलात्वल मेन्म वौनियाव सह मन्नारम दिस्त्रिक्कवलद सवस्काले गिगुरुम सहित वेसी एतिविय हेकि बवई एम देपार्तमेंतुव संधान करन्ने वर्षावत् समग अकुणु ऐतिवन बेविन एपिलिबंद अवधानयेन पसुवन लेसद कालगुणु विद्या देपार्तमेंतुव अनतुरु अंगवनपा आपदा कलमनाकरण मध्यस्थाने पेन्वा देन्ने दिविने ऐतन प्रदेश वलट तद सुलंग ऐतिवीमे अवधानमक पवतिन बवई दिने कीपेदी दिविने बहु प्रदेश वल सवस काले गिगुरुम सहित वेस ऐतिमे हेकियाव इहल मट्टमक पवत गिगुरुम सहित वेस ऐतिनोट अकुणु मगिन सह तावकालिक तद सुलंग मगिन सिदुन अनतुरु अंगवनपा गैनीमट अवश्य पियवर गन्ना लेस जनतावगिन सहन पेल्ला ए अनुव दिविने बहु पलात्वल सवस देकेन पमन पासुव वेसियो गिगुरुम सहित वेस बलावरु पेन्न पुलुवन दिविनोट आरमुदु प्रदेश वल सिलंगे वेगे අලුත් අවුරුද්දට රසකැවිලි රැගෙනීම සඳහා වෙළඳසැලට ගොස් ආපසු පැමිණි සිටි කාන්තාවක් බණ්ඩාරගම කඹුරුකොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ 76 හැවිරිදී තිදරුමා. බණ්ඩාරගම කැස්බෑ මාර්ගයේ කඹුරුකොඩ ප්‍රදේශයේදී මෙමාන තුර සිදුව තිබෙනවා. අලුත් අවුරුද්ද සඳහා වෙළඳසැලකින් රසකැවිලි මිලදීගෙන නැවත පැමිණෙමින් සිටි කාන්තාවක් මාර්ගය හරහා යමින් සිටියේදී යතුරුපෙදියක ගැටීමෙන් මෙමනතුරු සිදුවුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව බණ්ඩාරගම රෝහලින් පානදුර රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැස්බෑව සිට බණ්ඩාරගම දෙසට දහවනේ වූ යතුරුපෙදියක් මෙලෙස කාන්තාව අනතුරට ලක් කළ බවයි පැවසෙන්නේ. අනතුරින් මරණයට පත්ව ඇත්තේ බණ්ඩාරගම කඹුරුකොඩ ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි තිදරුමාව. අතරංගුඩ ගත යතුරුපැදි කරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කෑගල් අවිස්සාවේල්ල මාර්ගයේ රුවන්වැල්ල දෙහියෝ විට ප්‍රදේශයේදී ඊයේ දහවල් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මාර්ගයේ අසල සිටි පුද්ගලයෙකු අනතුරට ලක් කර ඇති අතර අනතුරින් අදාළ පුද්ගලයා මේ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහියෝ විට දේවාලකන්ද ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි දෙදරුපියෙක්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනතුරු තමන් බලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්තිම ගමගේ මහතා සඳහන් කරනවා. අනුරාධපුර ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා. බෞගේ දවසල ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලංකාවට ආවා. අපි දැක්කා ගුවන්තොටුපළ කවුද පිළිගන්නේ ගියේ කියලා. ඔය එතුමා පිළිගන්නේ ගිය පිරිසෙම අපිට දැනගන්න හිතා ගන්න පුළුවන්. කවුද එතුමාගේ ඡන්දෙට වැඩ කරන්න යන්නේ? කවුද එතුමාගේ ඡන්දෙට වැඩ කරන්න යන්නේ නැත්තේ කියලා. බෙදීම ඊයම් පටන් ගත්තා. අපි බොහොම සතුටුයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපතිවරණ ඉදිරිපත් දෙන හැකියාව ලැබුණොත් අපි ප්‍රාර්ථනා කරනවා එතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙයි කියලා. ඒ වගේම අපි ගෙනාවේ සුවසැරිය 1990 ඇම්බියුලන්ස් එතුමා ගෙන फेसबुक जनाधिपति वर्णेट मुहुनदी मत अवाश्य सुदुस कम हिटपु आरक्षकले कम गोटावे राजपक्ष महताट एति बव एक्सा जनता निदास संधान पार्लिमेंट मंत्री रोहित अभयगुणवर्धन महता पावसनवा ए महता मे बव संधान कले कलुतर प्रदेशे दी माध्यवेता दास दाक्कुमिन මේ සිංහල අලුත් අවුරුද්ද ජනතාවට කන්න නෙවෙයි පුළුවන් උනේ ලෙව කන්න පුළුවන් උනේ මේ සිංහල අවුරුද්දේ රතින් යපත් උනේත් නැහැ රබන් ගැහුවෙත් නැහැ
කොහා කෑ ගැහුවෙත් නැහැ. කොහාටත් මේ ආණ්ඩුව එපා වෙලා තියෙනවා. ඒ තරමට මිනිස්සු ආර්ථික වශයෙන් බිඳුවට වැටිච්ච අලුත් අවුරුද්දක් බවට මේ අලුත් අවුරුද්ද පත් වුණා. බලන්න මේ වෙලාවේ දැන් ආණ්ඩුවේ මේ රටේ මිනිස්සු කොච්චර අපහසුතාවයකට පත් වුණත් මැති අමතුරු එක්කෙනෙක්ක ලංකාවෙත් නැහැ. ඒගොල්ලෝ දෙයියන්ගේ පිටින් පිට රටවලට ගිහිල්ලා සිංහල අවුරුද්ද සමරනෝ පිට රටවල ඉඳගෙන. රටේ මිනිස්සු කිරිබට්ටික උයා ගන්න නැතුව මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නවා. ඒකම අපි දැක්කා මේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා ගැන එක එක ජාතියේ කතා කියනවා මේ දේශපාලන හාමු මහත්තුරු. මම දැක්ක එක හාමු මහත්තයෙක් කියනවා ගෝඨාභය රාජපක්ෂ මේ ප්‍රාදේශීය සභාවකවත් ඉඳලා නැහැලු. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බොහොම පැහැදිලිව අපි විශ්වාස කරනවා දේශපාලනේ නොකරපු එක තමයි ඔහුගේ තියෙන හොඳම සුසුකම්. දේශපාලනේ කරපු කෙනෙක් නෙවෙයි දැන් රට ඉල්ලන්නේ. රට ඉල්ලන්නේ නීතිගරුක කෙලින් වැඩ කරන රට ගැන හිතන අන්න එහෙම කෙනෙක් තමයි ඉල්ලන්නේ. अब जान सूदान मद विराम भागन विराम अनुमता देशीय पुआत समी विराम तब देशीय पुआत की अवधान सोमावती विहारस्थाने आसन्ने रेंदी सिटीन तुवालो वन आलियकुट प्रतिकार कटेतु इये सिट आरंभ करते बेनवा එගිරිතලේ වනජීවී කාර්යාල නිලධාරීන් විසින් සෝමවතී විහාරස්ථානයේ ආසන්නයේ තුවාල වූ වනාලියකු රැඳී සිටින බවට ගිරිතලේ වනජීවී කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ඊයේ ගිරිතලේ වනජීවී රෝහල බහර පශු වෛද්‍ය දිනුෂාද සිල්වා මහත්මිය ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී මූලික ප්‍රතිකාර කටයුතු ආරම්භ කළා. ඊට සහාය වීම සඳහා පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයේ කලාපයේ බහර වනජීවී පශු වෛද්‍ය समीर कलिंगुवारच्ची महता एतुलु कांडायमग्द पेमिनिया वयस अवुरुदु 25ක් පමණ වන වනාලියාගේ දකුණු පාදේ යටිපතුලේ තුවාල දක්නට ලැබෙන බවයි පශු වෛද්‍යවරුන් පවසන්නේ. මූලික ප්‍රතිකාර වලින් දින කිහිපයක් තුල අලියාගේ තුවාල සුව නොවුනොත් අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කටයුතු සිදු කළ යුතු බවයි එම වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. මියගේ ඩොල්ෆින් මත්සේකු මොරටුව කොරළවැල්ල වෙරළාසන්නේ නිවසක ඉදිරිපිට තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළව සැකපිට අදාළ නිවසේ හිමිකරු අතඩංගුටකත් බවයි එගඩු වෙන පොලිසිය සඳහන් කළේ. මියගේ ඩොල්ෆින් මත්සේකු මොරටුව එගඩු වෙන කොරළවැල්ල වෙරළාසන්නේ නිවසක් ඉදිරිපිට ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකීට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකය එගොඩ උයන පොලිසියට දෙනුම් දීමෙන් අනතුරුව එම නිවස පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් ගොස් තිබුණා. එෙහිදී මියගේ ඩොල්ෆින් මත්සේකු සුවගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ 52 වැනි හිමිකරු සැකපිට එගොඩ උයන පොලිසිය අත්අඩංගුවට ගත්තා. අදාළ ඩොල්ෆින් මත්සයා මුහුදේදී ඝාතනය කර රැගෙන ආවේද නැතහොත් ස්වාභාවිකව මිය ගොස් වෙරළට ගසාගෙන පැමිණියේද යන පිළිබඳව සොයාබැලීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අතරංගුඩගත් සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කන්තලේ ජලාශය අසලදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අතරංගුඩගත් කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අපමත නිදහස් කර තිබෙනවා. කන්තලේ ජලාශයේ දිය නෑමට ගිය දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමකින් ඇති වූ ගැටුමකින් දැරියන් 3 දෙනෙක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා. කන්තලේ ප්‍රදේශයේ පදිංචි තරුණ තරුණියන් පිරිසක් කන්තලේ ජලාශයට ඊයේ පස්සුරුවේ පැමිණ තිබුණේ එහි දිය නෑම සඳහායි. එම අවස්ථාවේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක්ද ජලාශයේ අසල මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි පැවසෙන්නේ. එහිදී දෙපිරිස එකිනෙකාට උසුළු විසුළු කරගෙන ඇති අතර පසුව එය බයින් බස් වීමක් දක්වා දුර දිග ගොස් ඇති බවයි වාර්තා වුණේ. මේ අවස්ථාවේ බීමත් පුද්ගලෙක් අනික් පාර්ශ්වයේ දැඩියකට හිරිහැර කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා නැගෙනවා. එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන තිබෙනවා. පහර කැමිට ලක් වූ දැරීකගේ දුරකථන ඇමතුමක් අනුව එම ස්ථානයට පැමිණි ඔවුන්ගේ ඥාති පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පහර දුන් බවටයි චෝදනා එල්ලවන්නේ. පහර කැමිට ලක් වූ දැරියන් 3 දෙනෙකු ඔවුන්ගේ මව්පියන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකු තුවාල ලැබුවා. තුවාල කරුවන් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර තරමක බරපතල තත්ත්වයේ පසු වූ අයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයේ රෝහලට මාරු කර යවා තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිශාංක කෝදාගොඩ ඇතුළු 2 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැර තිබෙනවා.
अनुराधपुर तन्नायमकुलम प्रदेश सिदुकल वेटली केरल गंजा तोगयक समग सकु अनुराधपुर पोलिस विसिन अतडंकुट गेन तिबेनवा एम गंजा तोगे वटिनाकम लक्ष हतर मात्रकट आसन्न बवयि पोलिस संधान करन्ने अनुराधपुर तन्नायमकुलम प्रदेश केरल गंजा तोगवाशेन रगिनवित अलविकरण बवट अनुराधपुर मूलस्थान प्रधान पोलिस परीक्षक संजीव महानाम महताट तोरतुरक लबी तिबुना ඒ අනුවාදාල සැකකරුගේ නිවස වැටලීමට පසුගියදා පොලිසිය පියවර ගත්තා. එහිදී ඔහුගේ නිවසේ සංගවා තිබූ කේරළ ගංජා කිලෝ 1.5 ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මෙලෙස සොයාගත් ගංජා තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 4 මාර්කට ආසන්න බවයි පොලිසිය පැවසුවේ. සැකකරු කිලිනොච්චේ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතරතුර එම ප්‍රදේශයෙන් කේරළ ගංජා තොග වශයෙන් රගෙන වෙත් අනුරාධපුර තන්නෑම්කුලම් ප්‍රදේශයේ අලෙවිකරන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. අතරංගුඩ ගත් 42 වෙනි දිස්සකකරු අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. විදේශ සහ ක්‍රීඩා පුවත් දකිමු මේ විරාමෙන් අනතුරුව. Live at 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. අපි අලුතෙන්ම Live at 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වින්ද්‍යා මාරම්ගි. සුබ දවසක්.